ඉතින් කොහොමද ඔන්න ඉතින් අදත් වැඩගත් මාස්කාව ගැන කතා කරන්න යන්නේ subscribe කරලා නැත්නම් subscribe කරන්න නිහරා පීරිස් email කරන්න ඕන නම් නිහරා පීරිස් live@gmail.com fb ig at i am nihara හරි එහෙනම් ඉතින් අපි කෙලින්ම යමු අපේ මාස්කාවට ඔහු දැනගෙන හිටියද මම thyroid ප්‍රශ්නේ තියෙනවා කියලා ඔව් මට තියෙනවා මම thyroid ප්‍රශ්නේ තියෙන්නේ මට වයස අවුරුදු 13 ඉඳලා ඉතින් ඒක හරියටම දැනගත්තේ ඒක මගේ දැඩා තමයි ඒක දැකලා කිව්වේ මේ වගේ මේ උගුරේ උඩට යටට යනවානේ කොහොම කියලා මොකද අපි මට මතකයි අපි ප්‍රයා සර්විස් එකකට ගියා ඒකට ගිහිල්ලා ඉතින් ප්‍රයා සර්විස් එක ඉවර වෙලා පොඩ්ඩක් ඉතින් අර ඇවිල්ලා හිටපු කට්ටියත් එක්ක කතා කර කර ඉන්නකොට ඒ ගෙදර ආන්ටි ෂෝට් ඉට්ස් වගේක් සර්ව් කරා ඉතින් මමත් අරගෙන දැන් මං කනවා මගේ දැඩා කොහොම හරි මම කනකොට එයා හිටියේ නිකන් මගේ සයිඩ් එකට වගේ එතකොට කිව්වා මේ වගේ මොකක්ද මේ උඩට පල්ලට යන්නේ කියලා ඊට පස්සේ කොහොම හරි මාව මගේ අම්මිත් මං වගේ තමයි පොඩි දෙයට ඩක්ටර් කාට ගෙනියනවා ඉතින් ටග්ගල පහුවෙනි දම වගේ අපොයින්ට්මන්ට් එකක් දාලා මාව ඩොක්ටර් කාට ගෙනිච්චා ඊට පස්සේ කිව්වා thyroid ටෙස්ට් එකක් කරන්න කියලා T4 TSH ඔය තමයි තියෙන ටෙස්ට් ඊ සම්බන්ධයෙන් එතකොට ඔන්න මට මේ ප්‍රශ්නේ තියෙනවා ඉතින් thyroid ගත්තොත් වර්ග දෙකක් තියෙනවා hypothyroidism අනිත් එක hyperthyroidism දැන් මට තියෙන hypothyroidism ඉතින් ඒක ගැන පොඩ්ඩක් කියනනම් ඊට පස්සේ තව වැඩි විස්තර කියනනම් ඉතින් දැන් thyroid මේ gland එක තියෙන්නේ මෙතන හරිද ඒක නිකන් සමනලයේ shape එකට තමයි ඒක තියෙන්නේ ඉතින් ඒකෙන් produce කරනවා hormones දෙකක් T4 T3 කියලා hormones දෙකක් ඉතින් අපේ මේ ශරීරයේම metabolism level එක control කරන්නේ ওই hormones එකෙන් තමයි ඉතින් ඒක ටිකක් බොම අපේ ශරීරයට අත්‍යවශ්‍ය මේ gland එකක් තමයි මේ මේකට goiter කියලාත් කියනවා ඉතින් දැන් hypothyroidism කියන්නේ ඒ මම දැන් කියපු ඒ hormones එක T4 T3 ඒකද ඒ නම තියනවා T4 කියන්නේ මොකද T3 ගේ එක මටත් ප්‍රොනවුන්ස් කරන්න හරි අමාරුයි මම තව ටිකකින් මට පුළුවන් විදියට ඒක ප්‍රොනවුන්ස් කරන්න මේ ඔව් ඉතින් ඒ hormones දෙක hypothyroidism නම් ඒක ප්‍රොඩියුස් කරනවා අඩුයි අන්ඩර් ඇක්ටිව් thyroid කියලා කියනවා ඉතින් ඒකට ඒක හොයාගන්න පුළුවන් සමහරක් සිම්ටම්ස් තියෙනවා constipation එකක් ඒක මට තියෙනවා දැන් මේ තියෙන සිම්ටම්ස් ඔක්කොම මට නැහැ fatigue increase sensitivity to cold ඒක මට නැහැ දෙකම මට නැහැ constipation තියෙනවා dry skin මට නැහැ weight gain කාලයක් දැන් මම හිතන්නේ මම අර මං ටීනේජ් කාලේ හරි මහතට හිටියානේ ඒ කාලේ මහත් වෙන්න බාරයි බරපැත්තට හිටියේ ඉතින් දැන් මෙහෙම මං හොඳට කෑවොත් මුකුත් එක්සර්සයිසස් කරන්නේ නැතු මම හිතන්නේ ඕනම එක්කෙනෙක් මුකුත් එක්සර්සයිසස් කරන්නේ නැතු කෑවොත් මහත් වෙනවනේ ඉතින් ඒක මම දන්නේ මගේ thyroid ප්‍රශ්නට අදාළද කියලා එතකොට puffy face මට මේ සමහරක් වෙලාවට මම වර්ක් අවුට් කරන නිසා මගේ මූණ ටක් ගාලා කෙට්ට වෙනවා මෙහෙම කරනකොට ඉතින් මට තියෙන ප්‍රශ්නේ මට මූණ මෙහෙම තියාගෙන වර්ක් අවුට් කරන්න පුළුවන් නම් තමයි මට එහෙම තමයි කරගන්න ඕනේ මට ඉතින් මට puffy face එකත් වට එහෙම නැහැ ප්‍රශ්නයක් muscles weakness දැනට නැහැ ඉතින් ඔය වගේ තියෙනවා ගොඩක් තියෙනවා thinning hair
ප්‍රොබලි මට නිකන් තේරලා තියෙනවා මගේ ටෙක්ස්චර් එක මගේ කොණ්ඩ ටෙක්ස්චර් එක ඉස්සර වගේ නෙමෙයි. ස්ලෝඩ් හාර්ට් රේට්, ඩිප්‍රෙෂන් සමහරක් වෙලාවට. එතකොට ඔවට රේන් ලාජ් තයිරොයිඩ් ග්ලෑන්ඩ් ඉතින් දැන් ඉම්පෙඩ් මෙමරි ඒක නම් මට තියෙනවා පශුව. ඉතින් ඕව තමයි සමහරක් සිම්ටම්ස්. එක එක කෙනාට එක එක කෙනාගේ හැටියට ඕව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් දැන් ඉස්සලාම මං පෙන්නනම් මගේ තයිරොයිඩ් මෙතන ගොයිට එක කොහොමද කියලා. එතකොට මට තියෙන ඉන්ටර්නල් සමහරක් අයගේ ඔගොල්ලෝ දැකලා ඇති මෙහෙම බම්ප් එක වගේ ඔහොම එළියට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක ගොඩක් දෙනෙක් ඔපරේට් කරනවා. දැන් මට තියෙන ඉන්ටර්නල් නිසා මගේ ඩොක්ටර් දැන් මම අවුරුදු 13 ඉඳන්නේ. ඉතින් දැන් වසර ගණනාවක් මේ ඕල්මෝස්ට් ඇත්තටම ඕල්මෝස්ට් 20 ඉයර්ස් වෙනවා. හතුන එතකොට 23 ඕ දැන් මට 33ක් වෙනවා දෙසැම්බර් මාසෙට අවුරුදු 20ක් 30. ඉතින් මම අවුරුදු 20ක් 30ම යන්නේ එකම ඩොක්ටර් ගාවට. එයා තමයි මං හැම තිස්සෙම කියන්නේ මම මගේ ඩොක්ටර්ගෙන් අහනවා කියලා. මේ ඩොක්ටර් බාන්දුල විජේසිරිවර්ධනේ තාමත් ආදරෙන් මතක් කරනවා. එයා මගේ මට තාත්ත කෙනෙක් වගේ. මොකද ඒ චූටි කාලේ ඉඳන් පුංචි කාලේ ඉඳන් මං එයා ගාවට යන්නේ. මොකද මේ තයිරොයිඩ් ප්‍රශ්න තියෙනකොට අවුරුදු 13 ඒ කාලේ නම් මට හැම මාස 6න් 6ට මම මේ ටෙස්ට් අරගෙන ඩොක්ටර් ගාවට යන්න ඕනේ TSHT4. ඉතින් ඩොක්ටර් ඒ කාලේ ඉඳන් මට කියපු දෙයක් තමයි දැන් ඔයා මෙරි කරලා බබෙක් හදන්න ප්ලෑන් කරනකොට ඔයා මට තමයි ඉස්සලාම කියන්න ඕනේ කියලා. මොකද මේ තයිරොයිඩ් කියන මේ ග්ලෑන්ඩ් එක ලොකු කාර්යයක් කරනවා, කාර්යභාරයක් කරනවා ශරීරයේ. ඉතින් එහෙම කියලා කිව්වා. මොකද එතකොට මම ප්ලෑන් කරනවා නම් පපික් හදන්න. එතකොට ඒ ටෙස්ට් කරන්න ඕනේ, ඒ ටෙස්ට් නෝමල් වෙන්න ඕනේ, ඔය වගේ ඉතින් තියෙනවා. ඉතින් මට මතකයි මගේ ආච්චි මට කියනවා ඒ කාලේ නම් මේ හරියට ඩොක්ටර් ගාවට වෙලාවට යන්න, ඒ බෙහෙත් වෙලාවට ගන්න, ඒ විදියට හැමදාම අමතක කරන්න එක ගන්න. මොකද සමහරක් අයට බබාලා හම් වෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් ඕක දැන් මගේ ඔළුවේ ඒ කාලේ ඉඳන් වැඩ කරනවා. ඉතින් ඒක නිසා මම හරියට මාස 6න් 6ට සමහරක් අවුරුද්දවල අවුරුද්දෙන් අවුරුද්දට සමහරක් අවුරුද්දවල මාස 3න් 3ට යන්න වෙච්ච අවස්ථාවල් තියෙනවා. ඉතින් මම ඒක නම් වරද්දක් නෑ. ඒක හරියට අකුරට මම ඒ බෙහෙත් කියන්නේ ඉතින් එකම බෙහෙත තමයි තයිරොක්සින්. ඉතින් ඩොක්ටර් ඉතින් ඒ කාලේ ඉඳන් කියන්නේ දැන් තයිරොක්සින් ගන්න පටන් ගත්තම මට නම් කියලා තියෙන මම මැරෙනකන් තයිරොක්සින් ගන්න ඕනි කියන එක. මොකද මම ඒ ටැබ්ලට් එක සාමාන්‍යයෙන් ගන්න ඕනේ තයිරොක්සින් ටැබ්ලට් එක උදේ කන්න කලින් කියනවා ඇට්ලීස්ට් හාෆ් ඇන් අවර් බිෆෝ කියලා. පැය භාගයකට කලින් කන්න, පැය භාගයකට කලින් ගන්න කියලා. ඉතින් ෆස්ට් thing in the morning මම කරන්නේ මේ නෙගටිව් එක මම මගේ තයිරොක්සින් ටැබ්ලට් එක ගන්න එක. ඉතින් ඒකේ ඩෝසේජස් තියෙනවනේ 25, 50, 75, 100. ඉතින් ඔය දැන් මේ අවුරුදු 20 පුරාවට කාලෙන් කාලෙට 25 ගත්තනේ මං පටන් ගත්තෙම 50න්. 50 ඊට පස්සේ 75, ඊට පස්සේ කාලයක් 100 ගත්තා. සායි 75 ඔහොම සින් රයිට් නව් මම ගන්න 75 75 mg. ඉතින් ප්‍රයා එකක් වගේ හැමදාම එක ගන්නවා මේ. ඉතින් ටච් වුඩ් තෑන්ක් ගොඩ් මට එහෙම කිසි ප්‍රශ්නයක් තිබුණ නැහැ බබෙක් හදන්න. දැන් මම මේ වීඩියෝ එක කරන්නත් හේතුව තමයි සමහරක් අය දැන් ඒක ගැන හිත හිත අයියෝ දැන් මට තයිරොයිඩ් තියෙනවා මට දැන් බබාලා හදන්න බැරිද එහෙම කියකි ඒක ගැන හිත හිත දුක් වෙනවා. එපා, නෙගටිව් thoughts එපා. සමහරක් වෙලාවට තයිරොයිඩ් ප්‍රශ්න නිසා නෙවෙයි, ඔයාගේ තියෙන නෙගටිව් thought එක නිසා බබාලා හම්බෙන්න තියෙන chances නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා කවදාවත්
නෙගටීව්ලි හිතන්න එපා කිසිව පොසිටිව්ලි හිතන්න. ඉතින් අනිත් එක ඉතින් එහෙම තයිරොයිඩ් තිබ්බා කියලා එහෙම බබාලා නැති වෙන්නේ නැහැ. මොකද මම හොඳම එක්සැම්පල් එක මොකද මට දැන් අවුරුදු 33ක් වෙනවා. අවුරුදු 13න් මම තයිරොයිඩ් ප්‍රශ්නට බෙහෙත් කරන්නේ. ඉතින් මට කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම ප්ලෑන් කරන්න මම ප්ලෑන් කරපු කාලේ මට බබා ලැබුණා. ඉතින් මට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. Thank God. ඉතින් ඔයගොල්ලෝ ඒක ගැන හිතලා දුක් වෙන්න එපා. ඔයාට තයිරොයිඩ් තිබ්බට ඔයාට බබාලා මේ හම්බ කරන්න පුළුවන්. ඉතින් තව දැන් අනිත් ටයිප් එක තමයි හයිපර් තයිරොයිඩිසම්. ඒකේ අර මං ඉස්සෙල්ලා කිව්වනේ T3 කියන එකේ හරියටම නම් දෙක මේ මම කියන්නේ මට ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් විදියට. හොඳේ T4 කියන්නේ tetrayodothyronin. T4 කියන්නේ T3 කියන්නේ triodothyronin. මම හිතනවා මම ඒක හරියට ප්‍රොනවුන්ස් කරගෙන පොත ඒක ඉච්චර ටග් ට්විස්ටිං කොහොම හරි. ඉතින් දැන් hyperthyroidism ආයත තියෙන සමහරක් සිම්ටම්ස් තමයි ඉන්ක්‍රීස් ඇපිටයිට් කියන්නේ පරිගිනියන මුත්‍ර කන්න පුළුවන්, nervousness, restlessness, එතකොට inability to concentrate කරන්න ටිකක් අමාරුයි, හිමේ දුවන, එතකොට irregular heartbeat, difficulty sleeping, ඉඳාගන්න අමාරුයි, itching, hair loss. ඒකටත් තියෙනවා. දැන් මගේ ප්‍රශ්න මගේ hypothyroidism වලටත් හෙයාක තින් වෙනවා. ඉතින් තිනින් කියන්නේ ඉතින් loss වගේ තමයි. ඉතින් ඒ වගේ තියෙනවා. dizziness, shortness of breath, fast irregular heart rate ඔවගේ තියෙනවා. ඉතින් loss of consciousness ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ මොනහරි symptoms ඔගලොන්ට තියෙනවා නම් පොඩ්ඩ ගිහිමාන. සමහරක් වෙලාට අපිට නිකන් හරි ලොතාජික් වගේ අයෝ මොනවත් කරන්න හිතෙන්නේ නැහැ. හරි නිකන් ඔහේ ඉන්න තමයි නිකන් නිදිම නිදා දෙයන්නෙත් නැහැ. බට් නිදිමත ඒ වගේ එහෙම මොන හරි සිම්ටම්ස් තියෙනවා නම් මම හිතන්නේ හොඳයි තයිරොයිඩ් ටෙස්ට් එක කරන්න, TSH and T4. මොකද ඉතින් පොඩ්ඩක් ටෙස් කරා කියලා මොකද අඩුවක් වෙන්නේ නැහනේ. ඉතින් ඔව් ඉතින් දැන් දෙමට බබා හම්බුනාම ඉතින් දැන් මම බබේ කදන ප්ලෑන් කරපු ගමන් ඉතින් මම මගේ ඩොක්ටර්ට කිව්වා, ඩොක්ටර් බන්දුලට කිව්වා. ඊට පස්සේ මම ටෙස් කරා. ඊට පස්සේ ඒක නෝමල්. ඊට පස්සේ ඉතින් throughout the pregnancy මාස 3න් 3ට මම ටෙස්ට් එක ගන්න උනා. ටෙස්ට් එක කරලා ඉතින් ඉට් වස් නෝමල්. කිසි ප්‍රශ්න තිබුණා. ඊට පස්සේ බබා හම්බ වෙච්ච ගමන් ඒගොල්ලෝ බබාගෙත් ඒ ටෙස්ට් එක කරනවා. මොකද මට තියෙන නිසා, මොකද මේක ජෙනටිකලි එන්නත් පුළුවන්. ඉතින් thank god බබාට නෑ. බබා එක නෙගටිව්. ඉතින් දැන් මගේ අම්මිට එයාට තයිරොයිඩ් තියෙන. හැබැයි එයා ඒක දැනගත්තේ එයාට මේ අවුරුදු 50 ගණන් වලදී. එයාට කලින් තමයි මගේ තයිරොයිඩ් එක ගැන මම අපි දැනගත්තේ. ඊට පස්සේ අම්මිට මම හිතන්නේ late 40s වගේ තමයි, late 40s හරි early 50s වගේ තමයි දැනගත්තේ මෙහෙම තියෙනවා කියලා. මේ ඉතින් එහෙමත් තියෙනවා. ඉතින් සමහරක් අයට ඕක දැනගන්න ලැබෙන ටිකක් වයසට ගියාම. දැන් අම්මිට තිබ්බට දැන් බලන්න අම්මිටත් බබාලා දෙන්නේ කියනවා. ඉතින් කිසි ප්‍රෙෂර් නැහැ. ඉතින් අම්මිගෙත් මෙහෙම එළියට ඇවිල්ලා නැහැ. ඒකත් ඇතුලේ තියෙන ඉතින් ඒත් තයිරොක්සින් ගන්නවා. ඉතින් ඔව් ඉතින් ඒක කියන්නේ මේ නිකන් මේ හරි මහා ලොකු ලෙඩක් නිකන් බය වෙන්න ඕනේ එහෙම දෙයක් නෙවෙයි. හැබැයි ඒක නිග්ලෙක්ට් කරන්නත් හොඳ නැහැ. එකම දේ කරන්න තියෙන්නේ එක ටෙස්ට් කළා. එහෙම මොන හරි සිම්ටම්ස් තියෙනවා නම් තග්ගලා මේ ටෙස්ට් දෙක අරගෙන මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානම් TSH T4. හැබැයි ડોක්ටර් කෙනෙක් මං හිතන්නේ ප්‍රිස්ක්‍රයිබ් කරන්න ඕනේ මේක ගන්න කියලා. ඒක
ඒටෙස්ට එක අරග අරගෙන ඉතින් ඒක පොසිටිව් නම් ඉතින් අර ඩොක්ටර් කියන විදිහට මාස තුනෙන් එන්න කිව්වත් හරියටම ඒ ටෙස්ට් එක අරගෙන මාස තුනෙන් යන ඩොක්ටර් මොකද ඒ ඩොක්ටර්ට බලන්න ඕනේ මේක දැන් හරියට ෆන්ක්ෂන් වෙනවද හරියට ඒ ලෙවල්ස් හරි ගන්නට තියෙනවද දැන් අඩු වැඩි වුණොත් එතකොට ඩොක්ටර් කරන්නේ තයිරොක්සින් එකේ ඩෝසේජ් එක අඩු වැඩි කරන එක ඉතින් ඒ වගේ ඉතින් බය වෙන දෙයක් නෙවෙයි බබාලා හදන්න පුළුවන් තයිරොයිඩ් තිබ්බට ඉතින් ඒක ගැන පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න තමයි තියෙන්නේ ඉතින් එතකොට නෝ ප්‍රොබ්ලම් එහෙනම් ඉතින් මං හිතනවා ඒකත් වැදගත් ඇති කියලා සමහරක් අයට එහෙනම් තවත් ලස්සන හොඳ වීඩියෝ එකක් අරගෙන නම් ඉක්මනටම ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ඊමේල් කරන්න පුළුවන් harapiris@gmail.com IG FB ෆලෝ කරන්න කැමති නම් ෆලෝ කරන්න පුළුවන් @iamnihara එහෙනම් ඉතින් අපි ඉක්මනටම හමු වෙනකන් bye bye